ආයුබෝවන් වාසනාවන් සුබ දවසක් වේවා ලංකාවාසී ලෝවාසී ඔබ සියලුම දෙනාට සුබ දවසක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔබගේ හද දිනු YouTube චැනලේ හරහා ඔබ හා සම්බන්ධ වන මා ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ ජ්‍යොතිෂවේදී ගයන් සිරරත්නාරච්චි ඔබට මා හා සම්බන්ධ වීමේදී මා විසින් ඔබට සපයා දෙන ලබන සේවාවන් අතර ජ්‍යොතිෂමය සේවාවන් වගේම අනිකුත් සේවාවනුත් තියෙනවා ජ්‍යොතිෂමය වශයෙන් ඔබට උත්පත්ති ජන්මපත සාදා දීම උත්පත්ති දරුවාට නාමාක්ෂර ලබා දීම ඒ වගේම සුබ මුහූර්ත සාදා දීම මංගල නැකත් පත්‍රය සාදා දීම මල්වර නැකත් පත්‍ර සාදා දීම ඒ වගේම ඔබට අවශ්‍ය කරනා වූ විශ්මිත පලාපල කතනය මේ සියලුම ජ්‍යොතිෂමය සේවාවන් මා විසින් නිශ්චිත කරනවා ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ත්‍රිදේශන දුරකථන අංකයට SMS පණිවිඩයක් හෝ WhatsApp පණිවිඩයක් එවීමෙන් ඔබට මා හා සම්බන්ධ වීමට පුළුවන්. ඒ වගේම ඔබට ජ්‍යොතිෂමය පැත්තෙන් අවශ්‍ය ප්‍රතිකර්ම වලට ඒ අවශ්‍ය කරන සියලුම දේවලුත් මා විසින් නිශ්චිත කරනවා. ඒ සඳහා සෙත් කවි රචනා කිරීම, සෙත් කවි සාදා ඒ ගායනා කිරීමේ කටයුතු, ඒ වගේම දේව පූජා, බෝධි පූජා ආදී සියලුම පූජාමය දේවල්ද, ඒ වගේම අප විසින් සිද්ධ කරගෙන යනවා විශේෂිත වූ යන්ත්‍රමාලාවක්, කියන්නේ යන්ත්‍ර පැළඳීම, ඒ වගේ මැණික්ගල් පැළඳීම ආදී ඒ දේවලුත් සිද්ධ කරනවා. ඔබට අවශ්‍ය සියලුම ඒ වගේ කාර්යයන් තියෙනවා නම් මා හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සියලුම දේවල් සඳහා ඔබට ජ්‍යොතිෂමය වශයෙන් ගැටළු විසඳා ගැනීම සඳහා ඔබට ත්‍රිදේශන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් හෝ SMS පණිවිඩයක් එවීමෙන් මා හා සම්බන්ධ වීමට පුළුවන්. ඒ වගේම මා විසින් මංගල සේවයක් ආරම්භ කළ දින ඔබ සඳහාම ඒ සඳහා ජ්‍යොතිෂමය වශයෙන් පූර්ණ පොරොන්දම් පරීක්ෂාවක් සිදු කරමින් සිදු කරන ලද මංගල සේවයක් අප සතුව තියෙනවා. ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ඒ සඳහාත් සම්බන්ධ වීමට පුළුවන් මා හා සමග ත්‍රිදේශන දුරකථන අංකය සමග SMS දුරකථන SMS පණිවිඩයක් හෝ WhatsApp පණිවිඩයක් එවීමෙන් ඔබට ඒ සඳහාත් මා හා සම්බන්ධ වීමට හැකියි. 2023 ජූලි මාසයේදී අපි බලමු සිංහ රැසින් නිපදුන ඔබට මේ මාසය කෙසේ බලපාවිද කියලා. සිංහ රැසින් නිපදුන ඔබ සතුටු වී හැකි විවිධ විනෝද චාරිකා සඳහා සම්බන්ධ වෙන කාල සීමාවක් වෙනවා මෙම කාල සීමාවේ මෙම මාසයේ මුල් කාල සීමාව තුළදී. අපි සාමාන්‍යයෙන් කියනවා ගමි ගැමි වහරේ කියනවා සවාරි ගහනවා කියලා. සවාරි ගැසීමේ වගේ කාල සීමාවක් තමයි සිංහ ලග්න හිමියන්ට මේ මුල් කාලයේදී ඇති වෙන්නේ මේ මාසයේදී. ඒ වගේම කොතරම් අනවශ්‍යයි කියලා කවුරු කිව්වත්, කොහොම කිව්වත්, මොන විදියට කිව්වත් තමන්ගේ අලංකාරයටත්, තමන්ගේ ප්‍රසිද්ධියටත් තමන් වෙහෙසවා කටයුතු කරනවා. තමන් කටයුතු කරන මොන දේ ඒ කරන කාර්ය වුණත්, තමන් මොන අනුන් මොන දේ කිව්වත් තමන් ඒ කරන කාර්ය තමන්ගේ විදියටම කරගෙන යනවා. ඒ වගේම මේ මාසයේදී අගභාගය වන විට සිංහ ලග්න රැසින් සිංහයෙන් නිපදුන ඔබට තරමක් රෝගාබාධ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. උණ වසංගතයක්, ඒ වගේම පිත්කෝපයක් වගේ දේවල් වලට ගොදුරු වෙන්න පුළුවන්. ඒ වගේම ඇසකට, දතකට, බෙල්ලෙන් ඉහළ ඉන්ද්‍රියකට අසමතුලිතතාදායක පීඩනයක් ඇති වෙන්න පුළුවන්. රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන් ජූලි මාසයේ අගභාගයේදී සිංහ රැසින් නිපදෙන ඔබට. එහෙනම් තරමක් පරිසංකාරීව ගැටයුතු කරන්න ඕන මේ මාසයේ අගභාගයේදී. 2023 ජූලි මාසයේ ලග්න පලාපලයේ ඒ විදිහට පොදු ලග්න පලාපලයක් විදිහට ගෙනාවා. බොහෝ දෙනාට පිම්පව් හොඳ නරක අතරේ දෝලණය වෙමින් මේ ලග්න 12ට ඒ විදිහට පලාපලය ගෙනාවා. තමන් කරපු පිම්පව් අනුව තමයි මේ ලග්න පලාපලයේ ඒ විදිහට සිද්ධ වෙන්නේ. එතකොට මෙහෙම පොදු පලාපලයක් ලග්න 12ට ගෙනාවත් ඔබට පෞද්ගලිකව ජන්මපත්‍රයක් හිමි වෙලා තියෙන උප්පත්තියේදී ඒ ජන්මපත්‍රයේ අනුව තමන්ට හිමිවන දසා නුදසා අනුව තමන්ට හිමිවන හොඳ නරක ක්‍රියාත්මක වෙනවා, පාපල පිම්පව් ක්‍රියාත්මක වෙනවා. එහෙම තමන්ට පෞද්ගලිකව ජ්‍යොතිෂමය ගැටලුවක් පවතිනවා නම් මා හා සම්බන්ධ වෙන්න පුළුවන්. ත්‍රිදේශන දුරකථන අංකයට SMS පණිවිඩයක්, එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් මා තැබීමෙන් ඔබට මා හා සම්බන්ධ වෙන්න පුළුවන්. මෙහෙම ඔබට අවශ්‍ය ජ්‍යොතිෂමය කාරණාවක් තියෙනවා නම් මා හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අතිරේකව වෙන සේවාවන් මා විසින් සිද්ධ කරනවා. එහෙම අවශ්‍ය කරන ඕනෑම සේවාවක් සඳහා තමන්ට ත්‍රිදේශන දුරකථන අංකයට SMS පණිවිඩයක්, එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් තැබීම තුළින් තමන්ගේ උවමනාව සඳහන් කරලා තැබීම තුළින් තමන්ට උවමනා කාර්යය සිද්ධ කරගන්න පුළුවන්. ලංකාවාසී ලෝවාසී ඔබ සියලුම දෙනාට 2023 ජූලි මාසයේ සුබම සුබ
වාසනාවන්ත මාසයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.